Fintech Smart Cash Smart ඔබටමයි අමතන්න 0.1 1 2 3 4 අද දවස ගුරුවරු විදුහල්පතිවරු සියලු දෙනා ඉතාම බලාපොරොත්තුෙන් බලා හිටපු දවසක් ඒ කියන්නේ ගුරුසා විදුහල්පතිවරු සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් සිදු වෙනවායි කියලා ලොකු ප්‍රචාරයක් පෞගේ දවස් දෙක තුන ගිය නිසා ඒ සාකච්ඡාව නොපැවැත්වෙන බව අපිට දැනුම් දීලා තිබ්බා. නමුත් අද දිනේදී අපි දැක්කා විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද දවසේ වෙනත් කණ්ඩායමක් කියන ගුරු විදුහල්පති සංගම් කියලා නිවේදනයේ සඳහන් වෙලා තිබ්බට සම්බන්ධ වෙලා තියෙන මුරුත්ත්‍ය ආනන්ද හාමුදුරුවෝ ඒ වගේම ජනාධිපති ලේකම් සහ වෙනත් රජයේ ඉහළ නිලධාරීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් තිබිලා තියෙනවා. ඒ වගේම දිනේෂ් කුමාර අධ්‍යාපන මැතිවරණත් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපි හිතනවා මේ සාකච්ඡාව යම් කිසි විදියක ගුරුසා විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක්ද කියලා ප්‍රශ්නේ. ඒ වගේම අපි දන්නවා දැන් මේ මෙවැනි සාකච්ඡාවල ප්‍රධානම දායකත්වයේ තියෙන්න ඕනේ එම අරගලයේ ඉන්න කේන්ද්‍රීය වෘත්තීය සමිති අතර. දැන් කේන්ද්‍රීය වෘත්තීය සමිති වලින් කිසිදු නියෝජනයක් හෝ ඒ සඳහා අවසරයක් නැතුව තමයි මේ සම්බන්ධන පාර්ශ්වයන් සම්බන්ධ වෙන්නේ. අපි දන්නවා දැන් මේ වෙනකොට අපේ ඉල්ලීම මොකක්ද? කැබිනට් අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පියවර හතරකින් දෙන්න යන්නේ. අපි මේක එක පියවරකින් දෙන්න කියලා අපි කියන්නේ. මේ අපි පැහැදිලිවම අපි ඉල්ලීමක් කළා තිබේ සුබෝධනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න කියන එක. නමුත් එතන සිට ආණ්ඩුව දිගින් දිගටම ඇවිල්ලා අද වෙනකොට ඇවිල්ලා තියෙන තැන තමයි ඇමති අනුකාරක සභා වාර්තාව ක්‍රියාත්මක කිරීම කියන තැන. එතකොට අපේ අරගල ඉදිරියට තියෙයි. නමුත් මේ මොහොතේ අපි පැහැදිලිවම කියන්නේ මේ යෝජනාව පියවර හතරකට නෙමෙයි එකකින් දෙන්න කියලා. එතකොට දැන් ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මේ අරගලයේ මේ වෙන වෘත්තීය සමිතිය සමග නොකර වෙනත් පාර්ශ්වයන් සමග කරයි කියලා අපිට අදාළතාවයක් නැහැ. අපි පැහැදිලිවම සූදානම් අපේ අරගලේ පෙරට අරන් යන්න. www.headlinenews.lk බලමු ඉදිරියට.